නිසලා මචන් මම දෙනෙත් කොල්ල ගත්තේ නිසල්ගේ ඔස්ට්‍රේලියාවේ ජංගම දුර්කථන අංකයේදී ඒක කොල්ල ටිකට ඔහු එවලා තිබුණේ ඒ පැත්තේ එනවනම් කතා කරලා වරෙන් කියලා කොල්ල hina වුණා ඌ හිතන්නේ ඔස්ට්‍රේලියාව කියන්නේ මහරගම කියලා එනකොට කියලා වරෙන් කියන්න ඒත් ඒ අංකයේ දීපු එක අද ප්‍රයෝජනවත් වුණා අනේ මචෝ ඉතින් කොහොමද දෙනා අනේ ඔබ කතා කළානේ ඩබල් හැපි කොල්ලෝ අනිත් උන්ට මාව අමතක වුණානේ බං පිස්සුද බං බොහෝ දවස ගානේ මතක් කරනවා IDD ගන්න කොල්ලන්ගේ ෆෝන් වල ක්‍රෙඩිට් නෑ බං රුපියල් 50 සීනි රීලෝඩ් දාන්නේ ඉතින් මාත් මේ දවස්වල එක්සෑම් එකට පාඩම් බං ඉතින් දෙනා පාර්ට් ටයිම් ජොබ් එකකුත් යනවනේ මචං නියමයි අල්ලගෙන ඵලයන් මචං ඉතින් මචං කතා කළේ වැඩකට කියපන් කොල්ලෝ උඹලා හිටපු ගේ තියෙන්නේ නිසලා අපි ඒක කරුණාරත්න අංකල්ලට දුන්නනේ බං ආවනේ ආවා ආවා අංකලු ඇන්ටි ආවා කෙල්ලත් ආවා ඒක මල නේද මචං මලක් නෙමේ බං මල් අත්තක් මොකද උඹට කතන්දරයක්ද අනේ නෑ තාම account එකක් පටන් ගත්තේ නෑනේ නිසලා ඒක නෙමේ කතාව මට මේ දවස්වල පොඩි චැලෙන්ජ් එකක් දීලා තිනවා මචං අපේ ක්ලබ් එකෙන් මේකයි ස්ටෝරිය කොල්ල සේරම කියනවා නෑ මචං ඒක එහෙම කෙල්ලෙක් නෙමේ හරිම හොඳයි කෙල්ලගේ ජීවිතේ මාරම් ප්‍රශ්න ටිකක් තිබුණා මචං ඒකයි කෙල්ල ඔහොම ඉන්නේ උඹලා ඒක දන්නව නම් මෙහෙම කියන්නේ නෑ කාටවත් කියන්නත් බෑ දෙනා ඒක කාටවත්ම කියන්න එපා මචං මට කියපන් මම ගැන උඹ දන්නවනේ මම දන්නවා දෙනා මම කියන්නම් කෙල්ල අවුරුදු 3ක් උනේ නැන්දලගේ ගෙවල් ළඟ නැන්ද සේරම දන්නවා මේ පර්ත් වලට කෙල්ල ඇවිත් අවුරුද්දක් කලේ අනපයිකලු ඔව් මට කියපන් ඉසලා මට උදව් කරපන් මම කෙල්ලට මොනවත් කියන්නේ නෑ කියන්නත් එපා දෙනා උඹ ගැන මම දන්නවා අනික මමට හරියට උදව් කරලා තියෙනවා ඒකයි කියන්නේ උඹලගේ අම්මා මට වේල් කීයක් කන්න දීලා තියෙනවද තාමත් මතක් වෙනවා ඇන්ටිගේ සීනි සම්බෝලේ හරි නිසලා මට කියපන් උඹේ ෆෝන් එකේ ක්‍රෙඩිට් නෑ නේද තියපන් මම ගන්නම් මේ ලෑන්ඩ් ලයින් එකෙන් දැන් මම ගනින් මචං මට දවස් 10යි තියෙන්නේ කොල්ලා කියනවා නිසල් අනිත් අතට කොල්ලට ගන්නවා කොල්ලා බැල්කනි ඉඳ ගන්නවා මේ කතාව උඹයි මායි විතරක් දැනගත්තම ඇති දෙනා හොඳද ස්කීම් එකේ වෙන කවුරුවත් දැනගන්න ඕන නැහැ හරි මගේ අම්මා බල්ලා මම තීවරනවා නිසලා මට අම්මා විතරනේ ඉන්නේ කොල්ලා කියනවා නිසල්ට කොල්ලා විශ්වාසයි කෙල්ල මෙහෙද්දි දෙනා ප්‍රෙග්නන්ට් මැරි කරලාද දෙනෙත් පුදුමෙන් ඇහුවා නෑ ඒත් ප්‍රෙග්නන්ට් ලව් ෆෙයර් එකකින් එහෙම වෙලා කොල්ලා ඇන්න පැන්න කම්පැනි එකෙක් ඉන්ටර්නැෂනල් ස්කූල් එකක පොරක් ඌ කෙල්ලව සෙල්ලමට ආශ්‍රය කරලා බබෙක් දිලා පැනලා කෙල්ල ඉඳලා තියෙන්නේ මාරම් මානසිකත්වයක අනේ පව් ලංකාව දාලා ඉන්න ළඟම හේතුව ඒක කෙල්ලගේ හිතා දන්න ඇරත් කරුණාරත්න මහත්තයලා හරි ලස්සනට ජීවත් වෙච්ච අහිංසක මිනිස්සු ඒකයි ලැජ්ජාවටයි දුකටයි මෙහෙ ආවා කාටවත් මූණ දෙන්න බැරිකමට මේක නෑ ඔක්කොම දන්නවා ඒත් ඇවිත් නැන්දට අනහන කිව්වා නැන්දිත් මට මුලින් කිව්වේ නෑ පස්සේ කෙල්ලයි කරුණාරත්න අංකල්ලයි ගියාට පස්සේ කිව්වේ මේ ළඟදී පවුනේ නිසලා මූණ දැක්කම හරි අහිංසකයි කෙල්ල මෙහෙම වෙන්න හේතුව ඒකයි හිතමන් දෙනා තමන් ආදරය කරපු කොල්ල අරම බලු වැඩක් කළාට පස්සේ කෙල්ල කාවද විශ්වාස කරන්නේ හා මුළු ලෝකෙටම වෛර කරනවනේ මොන යූත් ක්ලබ්ද දෙනා ඇත්ත මචං මචං එතකොට බබා මේ රටවල් හරි දීනුයිනේ මචං කෙල්ලෝ හරි පරිස්සමින් ඇබෝෂන් ඔපරේෂන් එකකට යොමු කරලා නැතුව බෑනේ දෙනා බල්ලෙක්ගේ බබෙක් හදන්න කෙල්ලගේ ජීවිතේ මවුල්නේ හරිම දේ ඒක මචං කෙල්ල හෙමින් හෙමින් තමයි හිතාදාගෙන තියෙන්නේ. පස්සේ මැනේජ්මන්ට් ඩිග්‍රියක් එන්රෝල් වෙලා. ඒත් කෙල්ල ඉඳලා තියෙන්නේ හරිම දුකින්. එයාගේ ජීවිතේට වෙච්ච දෙයට මෙහෙත් ඔහොම තමයි. ඇතුළටම වෙලා ඉඳලා තියෙන්නේ. ඒත් නැන්දිලා එහෙම එක යනවලු. ඒ ගියත් බලාගත්තත බලාගෙන ඉන්නවලු. මට තේරෙනව නිසලා කෙල්ලගේ හිත තාම හැදිලා නැහැ දෙනා. ඒ හිත හදන්න අමාරුයි. ලේසි නෑ. කෙල්ලෙක් හිතන්නේ අපි වගේ නෙමෙයිනේ දෙනා. ඒත් හදන්න පුළුවන් මචං අපි බලමු උඹ කෙල්ලටවත් මේක කියන්නේ නෑනේ කවදාවත් නෑ ඒත් මචං මම කෙල්ලව දවසක එකගෙන එනවා මම දැන් දන්නවා කෙල්ල ගැන එයාගේ හිතට වෙලා තියෙන දේ දන්නවා
කෙල්ලගේ මේ දුබ්බර මුහුණ පිටිපස්සේ තියෙන කතාව දන්නවා. උඹට පින් මේක කිව්වට මම උඹ ගැන දන්නවා. උඹ මොකක් හරි කරපන්. කෙල්ල මලක් මොනවත් හිතන්න එපා. මම දන්නවා මචං. එහෙම අපිරිසිදු පාටක් කෙල්ලගේ නෑ. ඇත්ත. එයාපෝට් එකේදී මට හම්බ වුණා. පව්. යන්නම් අයියේ කිව්වා එච්චරයි. මම උඹලා ගැනත් කිව්වා. හිනා වුණා එච්චරයි. බලොම් මචං. මම උඹට අප්ඩේට් එක දෙන්නම්. දීපං. උඹ මේ දවස් ටිකේ කාටවත් කතා කරන්න එපා. කෙල්ලටවත්. හොඳද? හරි මචං. උඹ වැඩේ කරපන්. මම උඹ ගැන දන්නවා. සොෆ්ට්වෙයාර් වලින්නේ වැඩ. නෑ මචං. මේක කරන්න වෙන්නේ සොෆ්ට්වෙයාර් වලින් නෙමෙයි. සොෆ්ට් මනුස්සකමයි. දිනෙත් කිව්වා. ඔබ බැල්කනියට වෙලා ගොඩක් කල්පනා කරා. ඔයාව මම හිනස්සනවා බබා. ඔහු එපමණයි හිතුවේ. ඒත් කොහොමද? ප්‍රශ්නේ තියෙන්නේ එතන. ඇයගේ හදවත වසාගෙන ඉන්නේ. එහෙම හදවත වසාගෙන ඉන්න කෙනෙක්ගේ ජීවිතයකට ලේසින් කෙනෙක් එබෙන්න බෑ. ඒක ඇත්තටම කරන්න බැරි වැඩක්. ඒත් කොල්ලා මේ අභියෝගයට ආසයි. දෙවෙනි දවස උදා වෙනවා. කොල්ලා උදේම අම්මා වටේ කැරගෙනවා. කීයක් දෝන? අම්මා හිනා වෙලා අහනවා. දිනෙද ලැජ්ජ හිතෙනවා. මගේ මූණ දැක්කම හිතෙන්නේ කී අකර ඉල්ලන් ඉන්නා වගේද? ආම්මේ නිකන් හිඟන කොල්ලෙක්ගේ වගේ. දිනෙත් අහනවා. අම්මට දුකයි. අනේ නෑ, කැරකෙනකොට මට හිතුණා කීයක් හරි ඕන වෙලාද කියලා. කොල්ල ඔළුවත් ගහනවා. ඉන්ටර්නෙට් එකට පොඩි රීලෝඩ් එකක් දාගන්නත් ඕන. ඇසයින්මන්ට් දෙකක් තියෙනවා කරන්න. අදම ඕනේ අම්මේ. කොල්ල කියනවා. අම්මා ඇගේ බත් එක බෙදා ගන්නවා. මං දෙන්නම්. අර පැරලයි සැජිස නෝනා කෙනෙක්ව ටිකක් ගිහින් බලා ගන්නවනේ පුතේ. මට ඒකෙන් සල්ලි ටිකක් ලැබෙනවා. ඒ මිනිස්සු හරි හොඳයි. ඔයා පව්. මම ඒකෙන කිවි ඩිග්‍රිය කරන ගමන් ජොබ් එකකට යන්නම් කියලා. අපි එකපාරම හොඳ එකක්ම කරමු. ඔයා ඔහොම යන්නකෝ. අපිට එහෙමම සාගතයක් නෑනේ. අද ඇමරලා මාළුවක් හදලා සැමන් තෙල් දාලා තියෙනවා. කනකොට බිත්තරයක් දාගන්න. ඒ දෙක ඇති අම්මේ. මොකටද බිත්තර? අම්මා කොල්ලා දිහා ආදරෙන් බලාගෙන ඉන්නවා. වාගේ උපන්දිනේ ළඟ එනවා. අපි ආලෝ ටිකට ඉන්න කියලා පොඩි ඩින එකක් දෙමු. ඉන්දියාප පාටියක් වගේ. උපන්දිනේට තව දවස් 10ක් තියෙනවා. වා එනවනම් විතරයි මම බර්ත්ඩේ පාටියක් ගන්නෙ. මම කොහොම හරි ආව මගේ බර්ත්ඩේ පාටියට ගෙන්නනවා දේවංගනේ. දෙනෙත් හිතාගත්තා. ලං වෙලා බලමු අම්මා. මෙතන 500ක් තියෙනවා. ඇති වේද? අපෝ ඇති. මම අර පොඩියුම් දෙන්නට කරන ක්ලාස් එකේ සල්ලි දෙහෙට ලැබෙනවා. එතන 1500ක් තියෙනවනේ. අම්මා හිනා වෙනවා. කොල්ලා තේ වියදම හොයාගන්න එහෙම ක්ලාස් දෙක තුනක් කරලයි. මම ආදෙද්දි 7 විතර වෙනවා මහත්තයෝ. මම එනකොට රෑකෑම අරන් එන්නම්. ඕනනම් මම හදන්නම්. කන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ හැබැයි අම්මේ. ඔයා ඇසයින්මන්ට් එක කරන්න. ගෙදර බඩුත් නැහැ මහත්තයෝ. අම්මා යන්නේ කොල්ලගේ හිසත් අතගාලමයි. දිනෙත් උඩට එනවා. කෙල්ලගේ කාමරේ දිහා බලනවා. පුදුමයකට වගේ කෙල්ලද බැල්කනියෙම ඉන්නවා. රෝස පාට අත්නැති ගවුමක් ඇඳගෙන දිනෙත්ගේ බබුව පිල්ල ඇනවා. අනේ වා මේ ඉන්නේ කොච්චර ගින්දරක් හිතේ හිර කරගෙනද? පව්. ඔහුට හිතෙනවා. වාගෑගේ පාටයි ගවුමේ පාටයි දෙකම එකයි වගේ. රෝසමල් අනන්ත දැකලා තියෙනවා. ඒත් වාගේ රෝසමලක් දැකලා නැහැ. කෙල්ල බැල්කනිය පුංචි තාප්පේට බර වෙලා ඈත පාර දිහා බලාගෙන ඉන්නවා. කොල්ල බලාගෙන ඉන්නවා කියලා ඇය දන්නේ නැහැ. නරක කරන්නේ. ඒත් පොඩි ප්ලෑනක් ගහන්නම් වෙනවා. නැතු මේ රෝසමල එක්ක කතා කරන්න අමාරුයි. දිනෙ තීදනවා. ඕ බැල්කනියෙන් එන්නේ දැන්මම කාඩ් කුඩු කරන්න ඕන නැති නිසා. කොල්ලාවිත් පරගණකේ ඔන් කරනවා. ඔහුගේ පරගණක මෘදුගාංග දැනුමේ මේ ප්‍රශ්නෙට උත්තර හොයන ක්‍රමයක් නැහැ. හේතු පරගණක දිහා බලාගෙන හිතනවා. බලොන් Facebook එකට ගිහින්. කොල්ලා Facebook එකට යනවා. ඔහුගේ නමින් Facebook පිටුවක් තියෙනවා. ස්කීම් එකේ කොල්ල කෙල්ල හැමෝටම Facebook පිටුවක් තියෙනවා. හැමෝම ස්කීම් එකේ යාළුවෝ ටික Facebook පිටුවේ යාළුවෝ කරගෙන ඉන්නේ. දෙනෙට Facebook එකේ මිතුරන් 200 ගණනක් ඉන්නවා. කෙල්ල දේවාංගනීනේ. අංකල්ගේ නම කරුණාරත්න. බලමු දේවාංගනී කරුණාරත්න කියලා ගහලා. දිනෙත් වේකින් එකේ නම Facebook search වල ටයිප් කරනවා. ඒත් උත්තරය එන්නේ no results found කියලායි.
ඒ කියන්නේ කෙල්ල ෆේස්බුක් කළ නැහැ. ඇත්තනේ. ජීවිතේ මෙච්චර කට්ටක් කෑවට පස්සේ මොන ෆේස්බුක්ද? මටත් පිස්සු. කොල්ලා ෆේස්බුක් එක වහලා දානවා. වෙන පාරක් ඇති. පාරක් නැත්තම් පාරක් කපා ගන්න හරි වෙනවා කොල්ලෝ. චැලෙන්ජ් එක කතාරිනවා කියන්නේ උඹේ කාඩ් කුඩු කියන එකට. එහෙම මතාරින්න එපා. මේක ස්වීට් වැඩක්. දෙනෙට ඇත්තටම එහෙම හිතෙනවා. කෙල්ලව ඊයේ ළඟට දැක්ක වෙලාවේ ඉඳලා කොල්ලගේ හිතටත් වෙනමම සීත සුළං පාරක් දැන්නවා. දෙනෙත් ගියන් සැමන් බැඳුම් ටිකක් දාගෙන පාන් පෙත්තක් ගන්නවා. ඒත් කොල්ලට කන්න හිතෙන්නේ නැහැ. පස්සේ ඔහු ප්ලේන් ටික හදාගෙන එනවා. ස්කීම් එකේ නුවන් කතා ගන්නවා. කියපන්නවා. දවසක් ගියා බුවා තව දින 9යි. කොල්ලෝ කෝචෝකේට කියනවා. කවුන්ඩවුන් එක යනවා වගේ. බලමු. දෙනෙත් හිතනවා. අවුලක් නැහැ මස්සිනා. දවස් 9ක් කියන්නේ පැය 216ක්නේ. ඔහොම ටිකක් යන්. මල් පිපෙන්නත් කල් යනවනේ. එකපාර බබාලා ලැබෙන්නේ නැහැනේ නුවා. Be patient. දෙනෙත් හරි අමාරුයින් කියනවා. ඔහා නිසා මම කට්ටක් දේවෝ. ඌ කියන්නේ කෙල්ලට. ඒ තැමේ මොනවද දන්නේ නැහැ. දුකත් ඒකයි. එකපාරටම දෙන්නට පොඩි බඩුවක් ගැන මතක් වෙනවා. ඔහුල ආච්චු අරගෙන යනවා. අවසානට ඒක ඔහුට හම්බ වෙනවා. සියල්ලටම කලින් කොල්ල බලන්නේ ඒක වැඩ කරනවද කියලායි. ඌ පරකෙනගේ බ්ලූටූත් ඔප්ෂන් එක අරගෙන ඒ රෙෆරන්ස් වලට යනවා. පස්සේ බ්ලූටූත් උපන්ගේ පරගෙනගත් සමග පෙයා කරනවා. කොල්ල මේ වැඩවලට දක්ෂයි. එකපාරටම ඌ ඒක අතට අරගෙන පහළ තට්ටුවට යනවා. පාරටත් යනවා. පාරේ මැද හරියටත් යනවා. යන ගමන් කොල්ලා ටෙස්ටිං 1-2-3 කියනවා. පස්සේ ආයෙමත් පරකෙනගේ ළඟට දුවගෙන එනවා. බ්ලූටූත් බොක්ස් එක ඕපන් කරනවා. එහෙදි වොයිස් රෙකෝඩ්ස් ක්ලිප් ඉවර කරනවා. ටෙස්ටිං 1-2-3. පරකෙනගේ ස්පීකර් වලින් ඇසෙන්න ගන්නවා. දෙනෙත්ගේ දෙතොල් මත ලස්සන සිනහවක් සටහන් වෙනවා. Yes, done. කොල්ලා අත් දෙකට නමලා පහලට දානවා. පස්සේ අර පුංචි උපකරණය අතලේ තියාගෙන බලාගෙන ඉන්නවා. ඒක ඊටාම කුඩා මයික්‍රෝ බ්ලූටූත් මයික්‍රෝෆෝනයක්. මීටර් 100ක් දක්වා රැහන් රහිතව වොයිස් රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ කෙලිම පරගෙනක හා සම්බන්ධ කරන්න පුළුවන්. දෙනෙ මේ පුංචි උපකරණය ගත්තේ කොළඹ යුනිටි ප්ලාසාහි පරිගණක උපාංග අලෙවි කරන සාප්පුවකින් ආසාවට. දැන් මේක කෙල්ලගේ ගෙදර සාලේ හයි කරන්න වෙනවා. නොපෙනෙන තැනක. මට පොටක් පාද ගන්න දෙයෝ. වෙන කරන්න දෙයක් නෑ. දෙනෙත් හිතනවා. ඒකත් ලේස දෙයක් නෙමේ. මේක වෙන කිසිම කෙනෙක් දැනගන්නත් බෑ. ඒක නීති විරෝධී දෙයක් කියලාත් කොල්ලා දන්නවා. අනුන්ගේ නිවසක මෙවැනි උපකරණයක් සවි කරන්නේ එක්කෝ ඒ නිවස මංකොල්ල ගන්න නැත්තම් රහසිගත සැලසුමකට. ඒත් ඒ අවදානම ගන්නවා කියලා දෙනෙත් හිතාගත්තා. කෙල්ල එදා උන්නේ සාලේ කුෂන් පුටු සෙට් එකේ සැටියේ කොනක. එතන වෙන්නේ නැති කෙල්ල නිතරම ඉන්නේ. එතන ටීවී එක ලස්සනට පේනවා. වාගේ ෆේවරිට් පොට් එක මං හිතන්නේ. ඒත් මේකේ අසල තැනක සවි කරන්නේ කොහොමද? දෙනෙත් හිතනවා. උhari පරිස්සමෙන් උඩ තට්ටු ඉඳලා ඇගේ නිවස දෙසම් බලාගෙන ඉන්නවා. කොල්ලා ටොයිලට් එකට යන්නත් ඕන. ඒත් ඌ ඉවසගෙන උන්නා. කෙල්ලවත් අම්මවත් නිවසෙන් හෙළවෙන පාටක් නැහැ. හදිස්සෙම නිවසේ ගේට්ටු ඇරුණා. කොල්ලා හැමම පහලට ආවා. කරුණාරත් මහත්මිය අමාරුවෙන් ගෑස් සිලින්ඩරයක් අරගෙනම ගේට්ටුවෙන් ඉමුණා. කොල්ලා දුවලා ආවා. වින වැඩකට යනවා වගේ. එහෙනම් යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න. මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.